सकते हो प्रकाशन मातृका पटंग मातृका बीजी प्रकाशन साधन अभी वर्ग अवसान वर्ग अभी वर्ग अवसान अद वर्ग अवसान सामान्य पेलट पेपर्स आश्रित विशेष मीन हरियामा मे दमी करांक दहाँ देखे इवकल पड़ी उदाहरण की पैकेदेनवागने उदाहरण देखा कल देवा देखा कल पास काटल के आहगण देवनी कारण इलाट पटांग वर्ग प्रकाशन साधक मेटी उठ के अवसान पाड़ लबन सत्य अनिवार्य निबंधन लबाबंधन लबाग वर्ग प्रकाशन साधक सामान्यरला फोटो दिता दहावसर तरह सा कर इक पुलवाणेट कर फोटो दिटवांक दहांक दिन संख्या वर्ग मे वर्ग हास्ती विसी तू वर्ग होना साधक भावित अभी दीपद प्रकाशन वर्ग लिया अभी क्यूवा मिथन देखना वर्ग ए वर्गय धन देख वैडिकीम ए बी ए बी के लंगला गुणला धन बीगे वर्गय अर्द ओमेन्वे वर्गय देखा एक वैडी करनवा विसाई तुनाई दान तुने वर्ग ओन विस्से वर्ग देखा एक वैडी करना विसाई तुनाई दान तुने वर्ग हरी ये क्या नहीं कर रहे अपने हमें शुरू करूं वर्ग हारसी
पांसी विस्ताई नामे आई है ना पांसी विसी नामे आई के रे ना अभी देने वाला विसी तुम मरा विसी तुम की आई के रे पांसी विसी नामे आई के लोन ना पालेगे ना उदाहरण देवरी उदाहरण है ना मैंने मेहमान की दाहा टी वार गए ओह मदेंगी दर म्याव तुम ना मरा वार में तो इस साल लगाने के लिए विषय तूने वार किया हम विषय का तू किरी बतूना लिया करने के लिए नहीं दर मैं आवर यानि माम मिलने में ही मन विषय आठ देखे वार की किला माम लिया नहीं ऐ जानू आज मटो वरना मेरे को दाहा एक तू किरी माटे वार की किला आ रखे ना तो उत्तरे वाले तो पुड़वा एक वैरदी ने एक ने किसी प्रश्न अपने माटा दाहा आठ के नहीं के दाहा एक तू आठ किला आ रखे ना होया ना पुड़वा एक ने गैडुअक ने माम इपा किया ने ने हाँ किया ने ने गैडुअक ने और इधर कराने पुड़वा एक मेकर मेट मेकर संख्यालय විනන් මෙතන අපි කොහොමත් මේ දෙන්නා වැඩි කරන්න ඕනේ කාත් එක්කද දෙක වැඩි කිරීම 20 වැඩි කිරීම දෙක මේ දෙක ගත්තේ මෙතන දෙක ආයේ ධන දෙකේ වර්ග කොහොමත් මං කිව්වා උදාහරණ මතක ඇති මෙන්න මේ වගේ කෙනෙක්ව ලියද්දී ආගේ රිදී කෙනා ලියද්දී මෙයා a ඍණ b ගේ වර්ග නම් මෙයා a ඍණ b ගේ වර්ග නම් මෙතන a වර්ගයේ මෙතනට ඍණ එනවමයි කියලා देख वैरी क्रीम ए बी डाना बी के वार्गे किया मेक तमा वाला लट ये सती किया तुम नमः कावे सारांश रीन डाना काउ डाना उपकम रीना काउ मितना रीना कोमात मितना डाने एक एक मेरे साथ किन्हीं ने द मेक इन तेम मितना रीना मितना डान देंगे नमः शुरू करने विस्ते वार्गे विस्ते वैरी विस्ते हारसीया क्रमानुकूल සාධක භාවිතයෙන් වෙයි. පැහැදිලිද? දැන් පුළුවන් කාටට ගැටලුවක් තියෙනවා නම් කියන්න මට මොකද මං ගණන් හතරක් හදන්න දෙන්නේ ඔයාලා. අභ්‍යාස පොතේ ලියා ගන්නත් පුළුවන්. මෙතන පොඩි ඉඩක් තියෙනවා පිටු අංක 10 ඒක ලියා ගන්නත් පුළුවන් ඕනනම් ඔයගොල්ලන්ට. කාටට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. उदाहरण ඉතුරු රෝමිලකම් හතරම ඔයාලා හදන්න මම ඔයාලට දෙනවා මේ දෙක ලියා ගන්න මිනිත්තු දෙකයි ඕනනම් මේක ලියා ගන්න ගැටලුවක් නැහැ මේක ලියා ගන්න අවශ්‍යම නැහැ ඕනනම් ලියා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ මේ දෙක ලියා ගන්නයි මේ ගණන් හතර හදන්නයි මිනිත්තු හරියටම 8ක් දෙනවා මිනිත්තු 8කින් මම බලන්න ගන්න ඒ නිසා මිනිත්තු 8යි දෙන්නේ මිනිත්තු 8 කියන කාලය මුදන් ප්‍රමාණවත් සාමාන්‍ය සුළු කිරින් තියෙන්නේ ඔක්කොම පඩංගම් අපි කනට
දුන්නම මිනිත්තු 8 ඉවර වෙගෙන යන්නේ අප බලමු එකකින් එක එකකින් එක සාකච්ඡා කරන ගණන් ටික අතර මේකේ දශම ගණන් තිබ්බයි ගමන් කරන්න දුන්නේ නැහැ ඔයාලට කරන්න දුන්නේ නැති කමකට මේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කරන්න දෙන්න පොඩි මේ ගණන් හතර සක්සස් වුණාට පස්සේ සාර්ථක වුණාට පස්සේ ඉස්සරහට යන්න පුළුවන් අප බලමු පළවෙනි එක 21 21 හදනවා 20 ධන 1 වර්ගය උන්නම් කියලා හදනවා 21 අනිවාර්යයෙන්ම දෙවරක් 20 40යි 40 ඒව එකක් 40යි එකේ වර්ගය 1යි 441යි කියලා එන උත්තරේ ඔන්න 441යි කියලා එනවා පළවෙනි කාරණාව දෙවෙනි කාරණාවට යනවා මම 102 102 හැදෙන්නේ 101 යාගේ වර්ගය 101 යාගේ වර්ගය එහෙනම් කොහොමද දෙන්නේ සිය වර්ගය සිය වැඩි 100 එකතු කිරීම එකතුනේ 2 වැඩි කිරීම 100 වැඩි කිරීම 2 2 වැඩි කිරීම 100 වැඩි කිරීම 2 2 වර්ගය ඔන්න 2 වර්ගය 100 වර්ගය නම් 100 වැඩි 100 කොච්චරයි කියලාද දසදහසයි කියලා අපි කියනවා මේ එකත් එක්ක බිංදු جوړු දෙකක් කියනවා දසදහසයි 100 වැඩි 100 වැඩි කරලා ගන්න ඕනේ ඒක ඊළඟ කාරණාව දෙවරක් 100 200යි 200 ඒව දෙකක් 400යි දෙකේ වර්ගය 4යි දෙකේ වර්ගය 4යි කියලා එනවා එතන මෙතන ආවා 100යි 100 වර්ගය දසදහසයි දෙක වැඩි කිරීම 100 වැඩි කිරීම දෙක ආවා 400යි දෙකේ වර්ගය 4යි 10404යි කියලා එන්නේ 10000ට 400කුයි 4කුයි එකතු කරනවා 10404යි එන්නේ මොන උත්තරේ වැඩි කරාම ඊළඟ කාරණාවට එනවා 17 වර්ගය 17 වර්ගය කිව්වම අපිට එනවා පුතේ මෙහෙම 20+3 වර්ගය 20ෙන් අඩු කරනවා කාවද 3ක් ඔයාලා ලියලා තියෙන්නේ 10 එකතු කිරීම 7 නම් මට ඒක කිසි ගැටලුවක් නැත. උත්තරේ අවසාන උත්තරේ මගේ උත්තරයට ගැලපෙන්න ඕනේ කියලායි මම කියන්නේ. හරිද? මම මේ යන්නේ සරලම ලේසිම ක්‍රමය භාවිතා කරන්න. ඔයාලා මේක ගැන අවධානයෙන් ඉන්න. 20 වර්ගය. ධන වෙනුවට මෙතන එනවා ඍණ. ඇයි? මෙතන අඩු කිරීම තියෙන නිසා. ඒතර දෙකත් එක්ක වැඩි කරන්න ඕනේ 20 වැඩි කරන්න ඕනේ 3 වැඩි කරන්න ඕනේ. ඊළඟට 3 වර්ගය. එතන එනවා කීයද 3 වර්ගය. දැන් අර වගේ සුළු කරනවා. 20 වැඩි 20 400යි. දෙවරක් 20 40යි 40 ඒව 3ක් වෙන 120යි කියලා. ධන 3 වර්ගය නෝ පුතේ 9යි කියලා. 3 වර්ගය කීයද එන්නේ? 9යි කියලා එනවා. 400ෙන් 120ක් අඩු කරනවා. 400ෙන් 120ක් අඩු කරාම එනවා 280යි කියලා. 400ෙන් 120ක් අඩු කරාම එනවා 280යි කියලා. 280ට 9ක් එකතු වෙනවා. 289යි වෙනවා. 1000 වල 17 උත්තරේ කියද කොහොමද? 289යි. ඔන්න 982. 98 මේ මෙයි මෙයි අතරත් ඔන්න. ඒගොල්ලෝ දීලා තියෙනවා ඔයාලට පොඩ්ඩක් හිතලා හිතලා ගන්න මේ විභාගෙට අනිවාර්යෙන් ඉන්න ගණන් මෙව්වා. එතකොට මෙයා හැදෙනවා 100 අඩු 2 98. ඉස්සල 102 ගත්තේ 100 1 2 මෙතන ගත්තේ 100 අඩු 2 කියලා. දැන් සමහරක් වෙලාවට අපිට පුළුවන් පුතේ මෙයාට 90 දාන 8 කියලා අරගෙන මේ උත්තරේම ගන්නද? ඉතින් 90 90ෙන් වැඩි කළා එතකොට ටිකක් අමාරු නිකන් අපි අමාරු වැඩනවා වගේ වෙන්නේ. වඩා ලේසි මේ කරන්නේ දැන් ඒක හරි. එතකොට අපි දැන් සුළු කරද්දි මේ මේ පේලියමයි එන්නේ දැන් මට. වෙනසෙන් දෙන්නේ මෙන්න මෙතන නේ නේ විතරයි. හොඳ වඩන්න. 100 වැඩි 100. ඒ කියන්නේ 100 වර්ගය වින 2 වැඩි කිරීම 100 වැඩි කිරීම 2 ආයේ
देखे वर्ग उन्नोमें इला बेटा सीए वर्ग है ना दस दहास रीना देवरात सीए व देखा खार सीए दाने हाँ तर दस दहास खार सीए कार्ड में ना दस दहास खार सीए कार्ड में ना नवदास है सीए तब हाथरा क्या करते हैं ना नवदास हाँ सी हाथर दस दहास की खार सीए कार्ड में ना मतलब मैंने मेरे को क्या देना लेज़ आई थी दहास रहनी मैं तो निकलने में दहाय बिंदु देखा ही दहाय इन हाथरा खाया ही ना मैं आई नवदास है सीए यारा हाथराई नवदास है सीए हाथराई दहाय मतलब मैं तो ये मार्टिन आलू क्रीम एक तो क्रीम किया ना उन्हें एक बार उत्तरी किया ना बोलूँगा अरे एक बार तो मैं वही कह रहा हूँ घर जाती बोलते हैं मुझे क्यों है अरे दंत ये ना वहाँ अभी करें ना पिटवांग का दहाई नामे आया दसवां नामे की ना पास्ते नहीं गाना मंग करण निपाक हुआ तेरा ये गाने दिए ने एक करण निपाक ही हुआ है भाई एक दिन करण ने अनुमान करण की सहाय होगा डॉक्टर पुलिस आए बता कर दस में गाना ना किसी मांग डाक में दिन वही गाना खा दाना दारी का वैटर दाग रहे तू वाटर बाग दस में देख कर का मांग वही वाके बॉडी बॉडी पास में ऐसी भी नहीं एक आ खा दागन है तो मामी पहले भी कर देनी नामी ऐसा में नामी मांग इडी साल ला मेरी तो समान डॉक्टर दिया का गाले दिन मेरे लाडू पार दिन खा दागन ने काटर गैटू दिन ना महान नक मांगे वेला दिन ඉන්නනේ මේ කියන දුපාඩු වෙන හදා ගන්න හරි අපිට තියෙනවා මේ දශම ගාන 9.9 9.9 කියන ගාන ඔයාලට ඕන නම් එකතු කරගෙන හදන්නත් පුළුවන් අඩු කරගෙන හදන්නත් පුළුවන් මගේ නම් අදහස ඔයාලා අඩු කරගෙන හදුවා නම් හොඳයි කියලා මොකද හේතුව ඒකතු කරා කියන එකින් ලොකු ප්‍රශ්නෙකුත් නැහැ මෙන්න මෙහෙම 9.9 වර්ගය කොහොමද දීලා තියෙන්නේ ඇත්තටම ඔය කෙනා හැදෙන්න පුතා 10ෙන් 0.1ක් අඩු වෙලා 10ෙන් මේ 10 කියන සංඛ්‍යාවෙන් बिंदु आय दशम एक कड़ू नो तमा नमे दशम नमे कुंड वाले बिंदु इन का बे इल्ला नहीं नमा इतना नमे आय इतना दहाय आय दहाय इन का नमे आय नमे बिंदु आक नमे आय नमे दशम नमे दहाय इन बिंदु आय दशम एक इन्हें इतना लिए ना दहाय आठ बिंदु आय दशम एक यागे वार गये केल दम्मा हदागन हदागन गया तवत क्रमे अनित क्रमे इत बालों को මං මේ දෙකම කියලා දෙන්නම් කැමති ක්‍රමයකින් ඕගොල්ලෝ හදන්න. මෙහෙම දුන්නා කියමුකෝ අපි. 9.9 වර්ගය. එයාව දුන්නම අපි කියන ඕන්නම් 9 එකතු 0.9 වර්ගය. එහෙම ගන්නත් පුළුවන්. 9ට තව 0.9ක් එකතු කරනවා තමයි 9.9 වුනේ. කැමති ක්‍රමයකට යන්න පුළුවන්. මම සහයෝග දක්වන කීපයක් කරලා දෙනවා ඔයාලට. 10. 10 වර්ගය. හරි. යාවල ලියන කොහොමද ලියනවා කියලා කිව්වේ වින 2 වැඩි කිරීම 2 අනිවාර්යෙන් එනවා ඒක ආයි එහෙමම තමයි 10 වැඩි කිරීම 0.1 ධන 0.1 ඒ මොකද්ද වර්ගය 0.1 වර්ගය මේක නේද මේ කොහොමද 9 වර්ගය ධන 2 වැඩි කිරීම මේ දෙන්න नामे वैडी क्रीम बिंदु आय दशम नामे दान बिंदु आय दशम नामे ये वाले हाँ और ये ओड़ क्रमे की मोड़ क्रमे इंसारे मटो उत्तरे दमा वाचे है कि एक मन टक वाले टोन नामे क्रमे इंग्राम लंग ओड़ नामे क्रमे इंग्राम ने बोलवा करगड़े ने बोलवा මේ පළවෙනි ක්‍රමය ඕන නැති මේ ක්‍රමයෙන් යන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. අර ළමයි දෙකෙන් අඩු කරන එක අමාරුයි වගේ නැහැ ඉතින් එකතු කරන නීතියෙන් යන්න පුළුවන්. හරි. බලමු අපි.
උත්තර දෙකට මෙන්න ඕනේ එක උත්තරයක් කොහොමද මේකට එකකුයි මේකට එකකුයි යන්නේ කියන්නේ හරි දෙකට මෙන්න ඕනේ එක උත්තරයක් මම ඔය ගොඩක් කාලෙ ගත කරන්නේ නැහැ ඔයාලට අර වෙනාඩි ඉස්කෝලේදී ඔයයි ගණන් හදන්න ගියාම නැත්නම් ඔයගොල්ලන්ගේ අත්විපතේ තියෙන ගණන් හදාගන්න ගියාම ඔයගොල්ලෝ මාර අමාරු වැටෙනවා ඔයවල ඔය වගේ දැන්වල ඒ නිසායි මේ එකට කාලෙ ගත කරන්නේ අද අපිට වර්ග දෙක පාසන වල සාධක වලට යන්න ඕනි එඳා හැකි ඉක්මනට ඉවර කරන්න उत्तर दहाँगी දෙවරක් 10 20යි 20.1ත් එක්ක වැඩි කරද්දී 20.1ත් එක්ක වැඩි කරද්දී 20 එකකින් වැඩි කරාම 20යි එහෙම හරි කරන්නේ මෙතන තියෙන ඉලක්කම මේක විතරයි මට ඇත්තටම අදාළ එක කියන එක මම 20 එකකින් වැඩි කරලා 20යි දශම ස්ථාන එකක් තියෙන නිසා මම උත්තරේට ඔන්නම තියාගත්තා මට එනවා මෙතන කීයද පුතේ එතකොට 2යි කියලා දෙකයි දෙතම බිංදුවයි කියන එක 10 වසර ළමයි ඉත සර් බිංදුව දානවද කියලා අහන්න ඕනේ නෑ හරිද එහෙම එක නිකන් අනවශ්‍ය ක්‍රියාවක් වගේ බිංදුව දශම 1ත් එක්ක වැඩි වුණාම එක්වරක් එක එකයි මේක එන්නේ බිංදුවයි 1යි කියලා උගල වැඩි කරලා බලන්න මේ උත්තරේ එන්නේ ඔගලොන්ට යකින් අර ලියලා හරි කමක් නෑ ඉතින් අමාරු නෑ වැඩි කරලා බලන්න කමක් නෑ මෙතන නෝ බිංදුවයි 1 CN දෙකක් අඩු වෙනවා CN දෙකක් අඩු කරාම 98යි 98ට 0.01ක් ඉතුරු වෙනවා මේ ඊට කටු වැඩක් කළා වෙන 98ට 0.01ක් ඉතුරු වෙනවා 1යි 0.8යි 9යි දහම දිටි එහෙම වෙනවා 98.01 හරියට දාගන්න පුළුවන් ඈ අපි යනවා මේකට 9 වර්ගය 2.9 ඊළඟට 0.9 0.9ත් එක්ක වැඩි කරන්න ඕනේ. ඔන්න 0.9 0.9ත් එක්ක 9 9 80කින් 1 දාන 8ක් ඉතුරුයි. 9 0 8යි 0.9 0.0 1යි 8යි 0යි එනවා පුතේ 0.8යි 1යි 81යි 16යි 80යි 16යි उत्तर जमीने මම සදලම් බලලා ඔයගොල්ලන්ට පෙන්නුවේ කොයි ක්‍රමයකට හදුවත් හරි උත්තරේ එන්න ඕනේ. ඒක තමන්ගේ උත්තරේ හරි ගියා නම් ඒක තමයි වෙන්න ඕනේ එකම කාරණාව. හරි. මේ දීපද ප්‍රකාශන වර්ගයේ තවදුරටත් ඉස්සරහට යනකොට අපිට භාග ගණන් දිනනවා. මම මෙතන තියනවා ගණන් තුනක්. ඒ වෙනුවෙන් එකම එක ගණන්. එකම එක ගණන් විතරක් ඔයාලට කියලා දෙනවා. හරිද? ඒ ගණන් කරලිවල මම අහන ඔයාලට තේරුණාද නැද්ද? ඒ ගැටලුව ඔක්කොම ටික අහනවා.
නෑ උදාහරණ දෙකක් කියලා දෙන්න ධන ගණන දෙකක් කියලා දෙන්න ඊටසේ ගණන් තුන හදන්න ඕනේ හැකි කුණ හදන්න ඕනේ මුලින්ම මේක අඩුපාඩු වුණා හරි වෙලා තියෙනවා නේ මුලින් හදා ගන්න මම තප්පර 30ක් ඇතුළත මේක මකනවා දැන් මේකේ එක ක්‍රමයකට හදලා තියෙන අය ඉන්නා නම් ඉතින් කැමති අය ඉන්නා නම් මේ ක්‍රම දෙකම ලියාගත්තාම මට ගැටලුවක් නෑ ළමයි ඈ මොකද හේතුව ඉතින් මොන ක්‍රමෙන් හරි ගාන හදන්නයි අවශ්‍යතාවය තියෙන්නේ දැන් තවත් ඔයගොල්ලෝ අමතර දැනීමක් එක්ක හොර ගන්න නම් මේවා ලියාගත්තට ගැටලුවක් නෑ දැන් භාග ගණන් මේ භාග ගන්නොත් මේක තමයි සිස්ටම් එක ඈ මම අර ඔවා කියලා දෙන්න ඕනෙත් නෑ එක පාටම දෙනවා දැන් පන්තිදී වගේ වුණා නම් පුතා ඔය ගණන් ටික අපි හදමුකෝ දැන් අර මතකින් කරමු කියලා කියනවා ඒ වුණාට අපිට දැන් මේ වෙලාවේදී ඔයගොල්ලොන්ගේ ඒ වගේම විදියට යන්න බෑ ඒ නිසා ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ඔන්න 3න් 1යි a ධන b ගේ වර්ගය ඔක තමයි ගන්න එක අනිත් එක නම් 3න් 1යි a ඍණ 4න් 3යි b ගේ වර්ගය එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ මේ භාගාවා කියලා එහෙම ලොකු දෙවල් නෑ හරිද සුළු කිරීම හරියට කරන්න පුළුවන් නම් හරි හැබැයි මේක හරියට පාවිච්චි කරලා කරන්න ඕනේ ඒක තමයි එකම දේ 3න් 1යි a ගේම වර්ගය මුලින්ම කියන්නේ එහෙම පළවෙනි අගෙම වර්ගය වරහන් ඇතුලේ 3න් 1යි a ගේ වර්ගය මෙතන ධනනි ධනම තමයි ධන මුළු ඔක්කොම ධනෙන්නේ ඒක ඇඩ්වර්ඩ් නැහැ දෙකත් එක්ක ඉස්සල්ල වගේ තමයි කාට් එක වැඩි කරන්නේ දෙකත් එක්ක වැඩි කරනවා 3න් 1යි ay by 3න් 1යි ay by ධන b ගේ වර්ගය අන්තිම අගේ වර්ගය කොහොමද බලන්නේ පළවෙනි අගේ වර්ගය එකතු කිරීම මෙතන එකතු කිරීම නිසා දෙකත් එක්ක අනිවාර්යයෙන්ම දෙකත් එක්ක මේ දෙන්නව වැඩි කරා 3න් 1යි a වැඩි b ධන හරි b ගේ වර්ගය b ගේ වර්ගය වුණා හරි සුළු කරනවා අපි දැන් සුළු කරද්දිත් බලා ගන්න සුළු කරන විදිය 1 a වර්ගය 1 වැඩි කිරීම 1 1යි 3 a වර්ගය 3 වැඩි කිරීම 3 9 a ගේ වර්ගය a වර්ගය දැක්කද මං භාග ගන්න සුළු කරගත්ත විදිය ක්‍රම තුනකට ගියේ උදේ කිනා බැලුවා යට කිනා බැලුවා ඒව බැලුවා ධන අපි බලනවා මෙතනදී කැපෙන අය ඉන්නවද කියලා උඩ යට එහෙම කැපෙන අය ඉන්නවද කියලා නෑ මට නම් පේන්නේ කැපෙන්නේ නෑ කවුද මං කරන්නේ උඩ ටික වැඩි කරන බුදු දෙවරක් 1 2 2 යට ඉලක්කම් කියලා ඉතුරු වෙලා තියෙන්නේ 3 විතරයි මේක සංකේත දෙන්න පුතුනවා AB ඒ දෙන වැඩි වුණාම ලං වෙනවා සාමාන්‍යයෙන් 10 හතරෙන් ගන්නවා ඒ වැඩි කිරීම b කුවම ab කියලා මෙහෙම ලං වෙනවා. ඒතොර දෙක වැඩි කිරීම 3න් 1 කුවම උඩ දෙන්න විතරයි වැඩි වෙන්නේ. කැපෙන්නේ නැහැ නේ. ආ ab වර්ගය. ඔච්චර. ගැටුවා නැහැ නේ. මේකට එතකොට මේකෙන් ඉතුරු ටික හොඳටම ඔළුවට දාගන්න පුළුවන්. ලියනවා අර වගේ 3න් 1යි a ගේ වර්ගය. ඍණ. ඇයි ඍණ දාන්නේ? ඍණ දාන්නේ පුතා මෙයා මෙතන ඉන්නේ ඍණ හින්දා ඉස්සලෙකෙත් මම උඹට ධන ගන්න දන්නේ නැති කියලා හැබැයි ඍණයේ ඉස්සරහ ඍණ වෙන අනිත් ඒවා ඔක්කොම ධන තමයි එන්නේ වැඩි කරණ කාගෙන් දෙකත් එක්ක 3න් 1යි ay වැඩි කිරීම 4න් 3යි by ධන 4න් 3 b ගේ මොකද්ද වර්ගය කියලා ලියනවා නෝ මොකද කරේ මෙයා මෙයාගේ වර්ගය අඩු කිරීම දෙක වැඩි කිරීම මෙයයි මෙයයි දෙන්න ධන මෙයාගේ මොකද්ද වර්ගය සුළු කරන්නේ හරියට බලමු අපි ඔන්න 1 a වර්ගය 1යි 3 a වර්ගය 9යි a වර්ගය ඍණ කැපෙනේම තියෙනවා මට පේන්න බලන්න ලස්සනට කැපෙන ඔන්න බලන්න කැපෙන විදිය
දෙකට දෙකේ ඒවා එකයි හතරට දෙකේ ඒවා දෙකයි තුනට තුනේ ඒවා එකයි තුනට තුනේ ඒවා එකයි එක්වරක් එක එකයි එක්වරක් එක එකයි උඩින් එකයි එක්වරක් දෙක දෙකයි AB ධන තුනේ වර්ගය 9යි හතරේ වර්ගය 16යි B ගේ වර්ගය B වර්ගය उल्ड දැන් පුළුවන් කාටද ගැටලු තියෙන නම් අහන්න අත උස්සලා සංඥාවක් දුන්නොත් මම ඊටරියාව සම්බන්ධ चुट्टा තුනෙන් එකයි ඒගේ තුනෙන් එකයි ඒගේ කියන පළවෙනි යගේ වර්ගය කියලා ලියනවා මුලින්ම අඩු කිරීම දෙක වැඩි දෙක මෙතනට කොහොමද දානවා ඒ කියන්නේ ආයි වෙනසක් වෙන්නේ නැහැ දෙක දානවාම තමයි වැඩි කිරීම මෙයාව ලිව්වේ මේ තුනෙන් එකයි ඒ යාව ලිව්වේ ආයෙත් වැඩි කිරීම මෙයාව ලිව්වේ මේ හතරෙන් තුනයි b දන දන කොහමද දන මෙතන ඍණාව මෙතන දන දානවා මෙතන දනාවත් මෙතන දන දානවා ඒව දන කොහොමද ඊටපස්සේ දන ඉස්සර විතරයි ඍණයි දනයි වෙනස් වෙනවන වෙනස් වෙන ඒකත් වෙනස් වෙන්නේ මෙතන අනු ඊළඟට සර් කරේ සුළු කරගෙන ආව සුළු කරන කියන්නේ පිළිවෙල සම් එකේ වර්ගය 1 වැඩි 1 එකයි තුනේ වර්ගය 3 වැඩි 3 9යි ඒකේ වර්ගය ඒ වර්ගය දැන් බැලුවා මේක කැපෙනා ඉන්න කැපෙනා කියන්නේ උඩට යට යකට උඩ කැපෙනා ඉන්නන කපනවා දෙක කැපුවා එකයි කියලා දැම්ම හතර කැපුවා දෙකයි කියලා දැම්ම ඊළඟට තුන කැපුවා එකයි කියලා දැම්ම මේ තුන කැපුවා එකයි කියලා දැම්ම තුනට තුන කැපුණානේ එක්වරක් එක එකයි එක්වරක් එක එකයි එකයි එක්වරක් දෙක දෙකයි වෙන මොකුත් නිතරු නෑ සංකේත හැරෙන්නේ a වැඩි b a b කියලා යුවා ධන තුනේ වර්ගය 9යි හතරේ වර්ගය 16යි b වර්ගය කියලා දැම්මා තුනේ වර්ග 3 වරක් 3 9යි හතර වරක් හතර 16යි b ගේ වර්ගය කියලා දැම්මා හරි පිටු අංක 11 රෝමි ලක්කම් 1 රෝමි ලක්කම් 2 රෝමි ලක්කම් 3 ඉක්මනට කරන්න ඕනේ මං ඒ ටිකට දෙනවා මේක සහ ඒකට නැහැ दुनिया खाली बराई एक बलान्या
वर्ग वर्दीन යටින් 3යි a වැඩි b ab a වර්ගය අර යකින් නම් කැපුණා මෙයාගේ කැපුන්නේ නැහැ මෙයාට එනවා මෙයාගේ කැපේ බොහෝ දුරට ඈ බලන්න 4න් 1යි m ගේ වර්ගය ඊළඟට එනවා ඍණ 2 වැඩි කිරීම 4න් 1යි m වැඩි 3න් දෙකයි n ධන 3න් 2යි n ගේ මොකද්ද වර්ගය සුළු කේම් ටික හරියට බලමු අපි හරිද 1ේ වර්ගය 1ේ වර්ගය එනවා 1යි කියලා 1ේ වර්ගය 1යි 4ේ වර්ගය එනවා 16යි කියලා මෙතන එනවා m වර්ගය ඊළඟට එනවා ඔන්න කැපෙන්නේ යනවා මේ දෙකට හතර කැපෙනවා 1යි 2යි කියලා දෙකට දෙක කැපෙනවා 1යි 1යි කියලා ඉවත් කැපෙනවනේ පපන්න පුළුවන් එක්වරක් එක 1යි එක්වරක් එක 1යි එක්වරක් 3 3යි m n ධන 2ේ වර්ගය 4යි 3ේ වර්ගය 9යි n ගේ වර්ගයයි කියලා ගන්න मेतीने का नंतु न बलंद है खाटर कैटलो तीनों नंगा हंड वाके मुन्ना हंड बासु तीनों नंग हाँ देख ना ना वहाँ सर का नंग देखा वालर खेल देना मैं गानं देखा हाँ स्वीटर वो यार लट मामा देने वां गानं पाप हादान्दे गानं देखा खेल देने वां एक आस्वीटर वो गुण टे गानं पाप गिदर दी हादान्दे देने वां ये गानं पाप अच्छी बोते ती है ना पुनरीक्षण अभ्यासे गानं මම හිතා මේ ඔයා ඉල්ලලා තියෙන එක මේ වෙලාවේ දාන්න බෑ කියලා තේරුණා නම් දැන් මම ඉතින් මතලත් එක්කන් දියන්නේ මෙහෙමයි කරන්න වෙන්නේ දැන් ඔතන කට්ටිය ගෲප් එකකට දානවනේ උත්තර අපි උත්තර කියන්නේ මේ කරපු වැඩ ටික දානවනේ මේ වෙලාවේදී පොඩ්ඩක් බලලා එක්කෙනෙක්ගෙන්
උදාහරණ ගණන් දෙක වල ලියා ගන්න ඕනේ හරි එහෙම ලියා ගන්න ඊළඟට පාරකින් උදාහරණ දීපු ගමන් මුලින්ම උදාහරණ ටික ලියා ගන්න බලන්න ඕනේ හරිද ඒ ටයිම් එක දෙන්න ඕනේ කාට හරි එහෙම ටයිම් එක මදි නම් ඒ වෙලාවේ කියන්න ඕනේ මට ටයිම් එක මදි කියලා මම එතකොට ඒ උදාහරණ කියන්න වෙලාව දෙනවා අපි හරි එහෙම ගැටලුවක් නැහැ ඔව් හරි දැන් මොකද අපි බෝඩ් එකේ සාමාන්‍යයෙන් 10 වසර ළඟට මම 6 වසර ළඟට තියෙන වෙලාවට අත්තරා විතර වැඩිපුර 10 වසර ළඟට තියෙනවා ඔගොල්ලෝ 10 ඉඳන් හරිද ඉතින් 6 වසරයි ඉක්මනින් ඉක්මනින් දිනන එක ලක්ෂයි ඉඳලා දන්නේ නැහැ ඒගොල්ලන්ට කියන්නේ මේකෙන් පුළුවන් දියා ගන්න 10 වසර ඇද්දි ඉතින් නැත්නම් ඉතින් පොඩ කෝඩ් එකේ බල 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 කියන්නත් ඉබේ ඒ නිසා ඉතින් චුට්ට වෙලාවක් තියෙනවා ඉතින් ගමන් නැහැ ඉතින් එහෙම මේ අඩුපාඩු වෙනවා දැන් කරන්න දෙයක් නැහැ මේ මේ දැන් දැන් දෙන උදාහරණ දෙක නම් අනිවාර්යයෙන්ම ලියා ගන්න මොකද මේ ගණන් පහ හදා ගන්න බැරි වෙයි මේ උදාහරණ දෙක ලියා ගන්න බැරි වුණොත් එහෙම හරි හරි සර් මේක මකන්න යන්නේ මම දුන්න වෙලාව ඉවරයි කාටද ගැටලු තියෙනවද කියලා අහුවා කවුරුත් ගැටලු ගැන කිව්වෙත් නැහැ එන්න මම මකන්න යන්නේ මේක හරි නබර රස්සේ ගැටලු එහෙම දෙන්න පාරු දැන් අපි අනිත් එක මේ අපිට මේ යන්නේ දැන් වර්ග දීපත ප්‍රකාශන දැන් මේ ඔයගලන්ට මම අර එදා කිව්වා වගේ මේ මාතෘකාවල වෙද්දී කොම පිළිවෙලට මේ 1 2 3 4 5 මේවා නෙමෙයි ඉන්නේ පොඩි පොඩි තැන් වෙනස් වීම වේගන එන්නේ කියන්නේ අපි තැනින් තැන අරගෙන මාතෘකා අරගන්නේ මේවා එකට බැඳිලා යන මාතෘකා නිසා මේ ගණන් ටික හදන්න මම උදාහරණ දෙකක් කියලා දෙනවා හරිද මේ උදාහරණ දෙක තමයි මේ කියලා දෙන්නේ හොඳට බලා ගන්න හරි අපිට කියනවා x ධන y සමානයි 7ද xy සමානයි 5ද නම් x වර්ගය ධන y වර්ගයේ හි අදය සොයන්න ඔන්නේ එකක් මේ තනි කර ආදේශයන් තියෙන්නේ මේ පළවෙනි උදාහරණය දැන් මේකට ඉතින් මුල මතකයන් තියෙන්න ඕනේ ප්‍රෝ විලක්ෂණ දෙක උදාහරණය x වින y සමානයි හතරද xy සමානයි හයද වන විට x වර්ගය ධන y වර්ගයේ හි අගය සොයන්න මම xy ම ගත්තේ පොඩි පැහැදිලි කිරීමක මුලදීම පෙන්නන්න පොඩි දෙයක් ගැන මෙතන ධන දාලා තිබ්බත් උත්තරේ ධන කියලා ඇවිල්ලා තියෙන්නේ මෙතන ඍණ කියලා දාලා තිබ්බත් උත්තරේ ධන කියලා ඇවිල්ලා තියෙන්නේ කියන්නේ අහන්න කිව්ව ප්‍රශ්නේ දැන් මේ තමයි ගණන් දෙක ඔයාලා මේක ලියා ගන්න ඕනේ ලියා ගන්න දැන් හදිසියෙන් එපා මුලින්ම අහ ගන්න මොකද මම දෙන්නේ ගෙදර වැඩන්නේ ගෙදර වැඩක් දෙන්න නිසා මේක හොඳට අහ ගන්න ඕනේ කියලා කියන්නේ ඒ නිසා බලා ගන්න මුලින්ම මම මේ කියන එක හොඳට බලා ගන්න. ඒතර ගණන් පහම හදන්න නේද? මේ ගණන් පහෙන් දෙකක් විතර මම නෑ ගණන් පහම මෙතන හදන්නේ නෑ ගණන් දෙක විතර උත්තර දාන්නේ තුනක් මෙතන මම හදන. ඒවා චුට්ටක් කල්පනා කරලා බලලා උත්තර ලියන්න ඕනේ කියලා හිතනවා. මම මේ දෙන්නේ ඔයාලට දැන් ඉගෙනගත්ත දැනීමෙන් ප්‍රයෝජන. කොහෙදිවත් මේ ගණන් කියලා දීලා නෑ. මේ පුනරීක්ෂණ අභ්‍යාසයක්. කිපතේ පුනරීක්ෂණ අභ්‍යාසෙ දී. ඒතර ඔයගොල්ලෝ ඉගෙන ගන්න දේවල් වලින් ඉතර කරන්න කියලා දී. මම ඒ වුණාට මෙතන කියලා දීගෙන ඉස්සරහට තව පොඩි දැනීමක් වැඩිපුරක් හිතන්න කියලා දීගෙන තමයි ගණන් ටික යන්නේ. අපි යන් ඉස්සරහට ඔන්න කියලා දෙන්න යන්නේ බලාගන්න. තොරතුරක් දෙනවා. x ධන y ධන y හරි x ධන y. මෙතන දෙනවා වර්ග දෙකක් එනවලු. එහෙනම් මොනව කරන්නත් ඉස්සලා අපි කියනවා මේගොල්ලන්ගේ වර්ගිත. ඔන්න x ධන y ගේ වර්ගයි කියලා ඔන්න. වර්ගය දෙවිවරි කොහොමද එන්නේ x ගේ වර්ගය මේ x ධන y කින් තමයි මම ගත්තේ x ගේ වර්ගය ධන 2 වැඩි කොහොමත් මං කියවන දෙක එනවා කියලා xy මේ දෙන්නනේ xy ධන y ගේ වර්ගය කියලා ලියනවා මම කොහොමද ලියාගත්තේ x ධන y කියලා ගත්තා මෙතනින් අරගත්තා එයාගේ වර්ගය හෙව්වා x ගේ වර්ගය ධන 2 වැඩි කිරීම xy ධන y ගේ වර්ගය හරි
x ධන y කියන්නේ කවුද? හතයි. ඇයි මෙදි x ධන y හතයි. හතේ මොකක්ද අහන්නේ? වර්ගයනේ. x වර්ගය දන්නේ නැහැ. දෙක දන්නවා. x y දන්නවා මි. මෙයාව දන්නවා මෙයාව දන්නවා. x y කීයද? 5යි. ධන y ගේ වර්ගය හතේ වර්ගය නෝ පුතේ 49යි කියලා. x වර්ගය දෙවරක් 5 10යි. දෙවරක් 5 10යි. y වර්ගය අර සමීකරණ කරන්නේ නැහැ වෙන මොකුත් නැහැ මම සුළු කරගෙන හිමීට කරගෙන යනවා. මේ ධන 10 මේ පැත්ත දෙවනවා. මේ ධන 10 මේ පැත්ත දෙවනවා. ඇයි ධන 10 මේ පැත්තෙදි මොන 10ක් වෙනවද? ඍණ 10ක් වෙනවා. හොඳට බලාගෙන තමයි ඉන්න ඕනේ. පස්සේ ලියා ගන්න පුළුවන්. x වර්ගය ධන y වර්ගය කියලා ඉතුරු වෙනවා මේ. x වර්ගය ධන y වර්ගය කියලා ඉතුරු වෙනවා 49න් 10ක් ගියා වෙනවා 39යි කියලා. එහෙනම් අපේ උත්තරේ එනවා කවුද මේ වර්ග දෙකේ උත්තරේ 39යි කියලා. මොන ආයෙත් කියනවා අහගන්න x ධන y දීලා තිබ්බා ඉගියක් දීලා තිබ්බා වර්ග දෙකක් වෙනවා කියලා. වර්ගයි තේ ලියා ගත්තා අපි. වර්ගයි තේට ආදේශ කරා x ධන y කියන්නේ 7යි කියලා ගත්තා. xy කියන්නේ 5යි කියලා ගත්තා. දෙවර 5 සුළු කරලා 10 කියලා ගත්තා. 10 මේ පැත්තට ගිනාව අඩු කිරීමක් කරලා 49න් 10ක් අඩු කළා 39යි කියලා ගත්තා. ඔන්න එක. මේ දෙවෙනි එක. යාගේ x වෙන y කියලා නිදලා තියෙන්නේ. අන්න යාගේ වර්ගයි කියන්නේ x වෙන y කියලා තියෙන්නේ. අන්න යාගේ වර්ගයි තේ හොයලා x වර්ගය වෙන 2xy ධන y ගේ වර්ගය කියලා ලියනවා. හරිද? මේක උදාහරණේ තමයි. මම මෙතනින් අතහරිනවා පොඩ්ඩක්. මේකට මම චුට්ටක් කරලා දැන් ලියාගන්න දෙන වෙලාවත් එක්ක මම වෙලාව දෙන්න මේක තනියෙන් හදලා බලමු හරියයිද වැරදිද කියලා. සැකයි නම් පැන්සලෙන් හදාගත්තත් ගැටලුවක් නැහැ. හැයි එකක් දෙන්නකෝ බලන්න දැන් මම මේ කියලා දුන්න දැනීමත් නැහැ. මොකද මෙතන තියෙන ආදේශයක් සුළු කිරීමක්. ඒක මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. මේ දෙකම ඒ කරන්න මම දෙන්නේ මිනිත්තු 5යි. මෙයා දැන් ලියාගන්න තියෙන්නේ. මෙයාට කරන්නත් එක්ක මිනිත්තු 5යි දෙන්නේ. මිනිත්තු 5කින් බලනවා හරියට. හරිද? මිනිත්තු 5කින් බලමු. වැඩෝ ඉන්නේ මම විශ්වාස කරනවා යම් දෙයක් කිව්වම අල්ලගන්න පුළුවන් සුපිරි වැඩෝ ටිකක් ඉන්නේ 10 වසරක කියලා. මේ බලමු මේ වැඩම්ගේ වැඩ. හරි මේක මෙතන x වෙන y 4 වර්ගය x වර්ගය ඍණ 2 වැඩි කිරීම xy කියන්නේ අර 6 ධන y ගේ වර්ගය සුළු කරන 4 වර්ග කියන්නේ 16යි 4 වර්ග කියන්නේ පුතේ 16යි x වර්ගය දෙවරක් 6 ඍණ 12යි ධන y වර්ගය මේ පැත්තට එනකොට යා ධන වෙනවා 16 එකතු 12 වෙලා එන්නේ අය අඩු කිරීමන්නේ ධන වෙලා එන්නේ මෙතන එකතු කිරීමක් නම් අඩු කිරීමක් වෙලා එන්නේ මෙතන එනවා x වර්ගය ධන y වර්ගය මේ ධන y වර්ගය සුළු නම් උත්තර එනවා 28යි කියලා මෙතන උත්තරේ ඔයාලට පිටු අංක 11 තියෙන ගණන් පහම හෝම්වර්ක් පිටු අංක 11 මේ ගණන් පහම හෝම්වර්ක් එකක් විදිහට හම්බෙන්නේ මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ
इंड अभी अलग मतृपावड़ो वर्गज प्रकाशन साधक वर्गज प्रकाशन साधक प्रकाशन वर्ग प्रकाशन साधकिया देंग साधक वर्ग जो प्रकाशन वाले साधक की वो हम मियाव अभी होंदे तो कल्पना कर ला बाला ला दे मैं पाले ही पीके होते ना पीटू आंकर दोला है मत ये ना अभी डे गाना घंटा मंग उदाहरण गाना तू ना पितर वाले डे किया कर देना बुद्धि उदाहरण गाना तू ना पितर किया कर देना ये गाना तू ना देख कम अभी बालम बार अंडर उदाहरण 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 මෙතන x දන දෙක නම් මෙතනත් x දන දෙකයි මෙතන x දන දෙකයි වෙලා මෙතන x වෙන දෙකේ ඉන්නේ නැහැ මෙතන x දන දෙක නම් මෙතනත් x දන දෙක එනවාමයි හරිද ඔන්න දැම්මා මේ වරහනම මෙතනින් ලියුවා ඊළඟට මොකද කරන්න ඕනේ මෙන්න මේ තුන්වෙනි කාරණාව දිහා බලමු මෙතනින් සර් ඇතුල්ට අරන් තියෙන්නේ කාවද x වාරගෙනනේ x වාරගෙන හැබැයි එකතු කිරීම හත අරන් තියනවද නැහැ එකතු කිරීම හත තමයි මෙන්න මෙතනට එන්නේ ඔයාලට එක හරිද වැරදිද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා x වැඩි x x වර්ගය x වැඩි කිරීම 2 2යි x 7 වැඩි කිරීම x 7යි x 7 වැඩි කිරීම 2 14යි කියලා විසඳනවා උත්තර දෙකක් තියෙනවා ඉවර නැහැ සාධක දෙක තමයි එකක් වරහන ඇතුලේ තියෙන කෙනෙක්ව ලියන එක පාටයි වරහන ඇතුලේ තියෙන කෙනෙක්ව එක්කෙනයි ලියන්නේ වරහනින් දෙන්නගින් කවුරු හරි කැමති එක්කෙනෙක් ලියන කොහොමද ඉවත් එකයි ඉන්නේ අනිත් එකේ එළියේ ඉන්න දෙන්නා වරහනක් කරලා ලියන उदाहरण
මෙතන ඒරින තුන අවුත් සර් මොකද කිව්වේ මෙතන ඒරින තුන දාන්න කිව්වා අනේ මෙතන දාන්න නිස කොහොමද රිනේ ඉන්නේ ඒවා හිතන්න අවශ්‍යතාවයක් නෙමෙයි මෙතන ඒරින තුන අවුත් මෙතන ඒරින තුන එනවා ඊළඟට බලන්නකෝ කොතනද තුන්වෙනි කාරණාව දිහා බලන්නකෝ ඔන්න තුන්වෙනි කාරණාව මෙන්න මෙයා එයාගේ තියෙන්නේ ඒ ඇතුළට අරගෙන ඉතුරු වෙලා තියෙන දින විතරයි නිකම්ම දාන්න බැරි පුතා ඒක නිසා අපි මොකක් දානවද එක කියලා දානවා නිකම්ම වෙන කෙනෙක් කෙනෙක්ව දාන්න බැරි නිසා එක කියලා දා මෙච්චරයි වෙන්නේ දැන් සුළු කර ඒ වැඩි ඒ ඒ වන් ඒ වැඩි 3 ඍණ 3යි ඒ ඍණ 1 වැඩි ඒ ඍණ ඒ එකයි ඒ කියන එකම තමයි මේ ඍණයි ඍණයි ධන අර ඍණයි ඍණයි ධන 1 3 3 ඔන්න ධන 5 ඉස්සුනවා එතන හිතන්න දේවල් නෙමෙයි මේ වරහන මේකට දාලා තුන් ගණන දිහා බලලා මේක දාන්න කියලා කියන්නේ उत्तर एक्सुपा මෙතන x ඉතුරුයි මෙතන 5 ඉතුරුයි x ධන 5 මෙතන x ධන 5 වොත් මෙතනත් x ධන 5 කියලා දාන්නම කිව්වා තුන්වෙනි කාරණාව දිහා බැලුවා මොකද කියන්නේ x ඇතුලේ තියෙනවා ඍණ 4 එළියේ ඍණ 4 එක උත්තරයක් වෙනවා x ධන 5 අනිත් උත්තරේ නේ x ඍණ 4 ඊළඟ මේක දෙන්නකම ඉන්නේ කවුද t ගත්තා t ඍණ 6 ඇයි මෙතනින් t ආවා මෙතනින් 6 ආවා මෙතන t ඍණ 6 නම් මෙතන t ඍණ 6 කියලා ආවා. පහ කියලා දැම්මා. එකතු පහ දැම්මා හරි. ඇයි එකතු පහ දැම්මේ තුන්වෙනි පදයේ දිහා බැලුවම? යාගේ එකතු පහ තමයි නැත්තේ මෙතන t තියෙනවනේ. එන එක උත්තරයක් ආවා t ධන 5. අනිත් උත්තරය ආවා t ඍණ 6 කියලා. හරිද? පැහැදිලිද? කාටද ගැටලු තියෙනවද? मिनिटाई කාඩල් වාසු දිනන නම් අහන්න කියලා පුතා දනන්ජය අහන්න පුතා දැන් හතර වීජී ප්‍රකාශන වල වර්ග වර්ගජ ප්‍රකාශන වල සාධක කියලා අර හිස්තනක් කියලා තියෙන රූල් ටිකක් ගහලා එතනද උදාහරණ අතර ලියන්නේ ආයතන ලියාගන්න ගැටලුවන්නේ උදාහරණ එතන ලියාගත්තට ගැටලුවන්නේ ප්‍රශ්න නැහැ අභ්‍යාස පොතේ හරි එතන හරි ලියාගන්න රූල් ටික ඉඳලා තියෙන්නේ එතන ඕන දැනක ලියාගන්න පුළුවන් ගැටලුවක් නැහැ හරි සර් thank you තව කරා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් පුතා හරි මිනිත්තු 10යි මොනද කරන්නේ හරි
හරි පුතා අපි මේ ගණන් හට බලාගෙන බලාගමු කොහොමද කරන්න කියලා ඉල්ල හරි වැරද්ද දාගන්න පුතාලා මම මං කරන ගාන වගේ හරි වැරද්ද දාගන්න බලන්න පොදු සාධකයේ x දෙන්නගෙම x එකතු දෙක එනවා මෙතන x දන්න දෙක ආවොත් මෙතනත් x දන්න දෙක එනවා තුන් විරි කාරණාව දිහා බලුවා දන 5 එළියට එනවා එක්කෙනෙක් x දන 5 එක්කෙනෙක් x දන 2 මේක දෙන්නගෙන් පොදු සාධකයේ a a ඍණ 7 එනවා එහෙනම් මෙතනත් a ඍණ 7 එනවා මෙතන ඍණ 3 එනවා මොකද තුන් විරි කාරණාවේ නැති එක්කෙනා යා එක්කෙනෙක් a ඍණ 3 එක්කෙනෙක් a ඍණ 7 කියලා එනවා මේක t ගත්ත ඇලියර පොදු සාධකයේ t ඍණ 5 කියලා එනවා මෙතන t ඍණ 5 නම් මෙතනත් t ඍණ 5 කියලා එනවා මෙතන එනවා ධන 3 තුන් විරි කාරණාවේ ඉඳන් ධන 3 එළියට එන්න ඕනේ t ධන 3 එක්කෙනෙක් අනිත් එක්කෙනා t ඍණ 5යි කියලා එනවා ඊළඟ මේක මේ දෙන්නගෙන් පොදු සාධකයේ y y ධන 7 කියලා එනවා මෙතනත් y ධන 7 එනවා සර් කිව්වා තුන් විරි කාරණාව දිහා බලන්න කියලා නැත්තම් කවුරු එතන y අරන් තියෙන කවුරුත්ම නැති වුණා දාන්න කිව්වා කාවද 1 ඍණ 1 y ඍණ 1 එකක් y ධන 7 එකක් ඊළඟ මේක මේ දෙන්නගේ පොදු සාධකයේ f ගත්තා f ඍණ 5 එක්කෙනෙක් මෙතන f ඍණ 5 මොන මෙතන එනවා ධන 4 කියලා තුන්වෙනි කාරණාව एक के ने एफ ऋण पाहा एक के ने एफ दान पोतु साधक के पी पी दान हाय मेतना पी दान हाय मेतना ऋण पाहा एक के ने केनो पी ऋण पाहा अनित के ने नो पी दान हाय मे देखना लिया दी पी दान हाय मेतना लिया ला पी ऋण पाहा मेतना लिया वाला गैटलॉक ने हरी इला गया මාරු වෙන්න පුළුවන් ඒ දෙන්න ගැන ගැටලුවක් නෑ මේකෙදි r r ඍණ 6 r ඍණ 6 මෙතන යනවා ධන 4 තුන් විරි කාරණාව නිසා එකෙනෙක් r ඍණ 6 අනිත් එකෙනා r ධන 4 නඩ මේක පොදු සාධකය x x ධන 6 මෙතනත් වෙනවා x ධන 6 මෙතන ඍණ 1 එක උත්තරයක් x ඍණ 1 එක උත්තරයක් x ධන 6 මම පුත අහන්න උදා ප්‍රශ්න ඕකේ යඩ ජෝඩු දෙක මාරුලා දී බල ප්‍රශ්නයක් නැහැ නේද ආ ගැටවන්නේ ඒ කියන්නේ ඍණ 5 මෙතනට අදමි මේක උත්තරේ කියමුකෝ අපි මේ උත්තරේ p ධන 6 මෙතන ලියලා p ඍණ 5 මෙතන ලියුවාට ගැටුවක් නැහැ ඉතින් අපි ඒක 60 දකින්නෝ ලියන විදිහක් ඒක මට මුලින්ම දැක්කේ p ධන 6 නම් මම p ධන 6 ලියනවා ඊට පස්සේ මේ දෙන්නව ලියන සමහරවිට මම මේ දෙන්නව ලියලා ඉඳලා අනිත් එක්කනා ලියන පස්සේ ඒ ලියන මේ දෙන්නගේ මාරු වීම ගැටුවක් නැහැ දෙකම හරි උත්තර විදිහට අපි ගන්නවා ඉඳුවර අහන්න පුතා සමේ එතන පොඩි ගැට්ලොක් තියෙනවා හරි මම ඒක පිළිගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන ඉන්නවනේ පුතා 21 කියලා අර මම කිය ගහ මේ හදාගෙන ගිය සිස්ටම් එක අනුව මම මෙතන ඍණ 7 ආපෙන්න මෙතන ඍණ 7 දැම්මා හැබැයි මෙතන තියෙන්නේ ඔයගලගේ ටියුට් එකේ ගන්න හදාගන්න 21 කියලා 21 එන්න ඕනේ අර මම බැලුවෙත් නැහැ ඍණ 7 ආව මෙතන ඍණ 7 දාගෙන ආව පුතාගේ ප්‍රශ්නේ හරි ඍණයි ඍණයි ධන 3/7 21 එන්න ඕනේ එතන අර පොඩි සුදු වැඩිදීමක් වෙලා තියෙනවා ඒක ඉතින් ගානේ
print කරද්දි පොඩි අවුලක් වෙලා තියෙනවා ලෝමි ලකන් දෙකේ මෙන්න මෙතන ඉන්න ඕනේ 21 කියලා ඒක ඔයාලගේ ප්‍රශ්නේ සඳහනවා මෙතන කපලා 21 කියලා දාගන්න ඒතර හරියට තව ප්‍රශ්න තියෙනවද මම අනිත් අයගේ දකින්න නැතුව ඇති මම වගේ මේක යන්නේ නැති පොද හේතුව මෙතන දැම්මට පස්සේ ආයෙ අපි බලන්නේ නැහැ නේ මෙතනත් ඒක දාන්න කොහොමයි print කරද්දි වෙච්ච පොඩි දෝෂයක් නිසා එතන 10 කියලා දැම්මලා තියෙනවා කොහොමයි සීන තමයි තියෙන්නේ තව කාටද ප්‍රශ්න දෙන්න උදා හරි එහෙනම් අද අපි ඔන්න වර්ජ ප්‍රකාශන වල සාධක වලට ආවා අපිට තව පිටු 3ක 4ක වැඩ වර්ගයක් තියෙන්නේ එවනම් හරි ලේසි මාත් සුපාය වයික් මුනි මුනි යන වැඩසටහනක් තියෙන අපිට මුනි මුනි කරන්න පුළුවන් පාඩම් වර්ගයක් මේ මේකෙම පොඩ්ඩක් වැඩි වෙලා යන්නේම මොකද එක ගණක් කියලා දුන්නම පිටු 2 3ක් හදන්න පුළුවන් ගණන් වර්ගයක් ඒ තියෙන්නේ ඉතින් ඒ නිසා අපි ලබන සතියේදී බොහෝ දුරට මේක ඉවර කරලා ඊළඟ මාතෘකාවට යන්න පුළුවන් අපේ මේ මාතෘකාව අපේ තියෙන භාග අතිශයින්ම වැදගත් මාතෘකාවක් 10 වසරක ළමයට භාග එකම දත්ත නිරූපණය ඊට පස්සේ විජය ප්‍රකාශ කුඩා පොදු ගුණාකාර කියන මාතෘකා තුනක් භාවිතා වෙන නිබන්ධනයක් තියෙන්නේ ඒ පාඩම් තුන මොකද ඔයාලගේ සිලබස් එකේ හරියට ලොකු සිලබස් එකක් පුතේ වාරයක් අවසන් වෙද්දී පාඩම් 12ක් අවසන් කරන්න ඕනේ ඒ 12 ඉවර කරන්න ලොකු සටනක් දෙන්න වෙනවා ඔයාලටත් ඒ වගේ තමයි ගෙදරට ටිකක් අපිට දෙන්න වෙනවා ඒතකොට ඔයගොල්ලෝ එක මහන්සියෙන් කරගෙන Tamanට මොන හරි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඕනේ හරි එහෙනම් අද දවසට මෙපමණයි මෙවල හරි වැඩ දාගන්න එතරම් දැන් ගෲප් එකට අනිවාර්යෙන් ෆොටෝ ගහලා දාන්න සියලු දෙනාම වැඩ කරපු ටික එහෙනම් සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා අපි ලබන සතියේදී හමු වෙමු